ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත 2020 තරඟාවලියේ දෙවන තරඟය අද පූණේෙහිදී ආරම්භ වූ අතර කාසිය වාසියේ දිනු ඉන්දිය නායක හර්දික් පාණ්ඩ්‍යා පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලබා ගැනීමට සමත් වුණා. මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා වූයේ 2020 තරගයකදී ඉන්දිය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස් කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ පැතුන් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉන්දිය පන්දු යවන්නන් කිසිවෙකු මයින් නොකරමින් ඉන්දිය පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කරමින් ආරම්භක සබඳතාවය පන්දුවාර 8යි පන්දු 2කදී ලකුණු 80ක් දක්වා රැගෙන ඒමට සමත් වුණා. 6 පාර 4ක් හා 4 පාර 3ක් සමගින් කුසල් මෙන්ඩිස් පන්දු 31කදී ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුණා. කුසල් මෙන්ඩිස් හට අනගි සහයක් ලබා දුන් පැතුන් නිස්සංක පන්දු 35කදී ලකුණු 33යි 4 පාර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 19කදී ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුණා. 6 පාර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් මෙහිදී දසුන් සානක සහ චාමික කරුණාරත්න අවසන් පන්දු 24 තුළදී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. නවත වතාවක් සුපුරුදු පරිදි ඉන්දිය පන්දු යවන්නන්ට සුපිරි ප්‍රහාරයක් දියත් කළ දසුන් සානක 6 පාර 6ක් හා 4 පාර 2ක් සමගින් නොදවි ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුණා. චාමික කරුණාරත්න නොදවි ලකුණු 11යි පන්දු යෙවීමේදී උම්රාන් මලික් ලකුණු 48කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. අක්සර් පටෙල් ලකුණු 24කට කඩුලු 2ක් සහ චහල් ලෙක් කඩුලක් දවා ගැනීමට සමත් වුණා. ඉන්දිය කණ්ඩායමේ පන්දු යවන්නන් විසින් අද දිනේදී නිපන්දු 7ක් යොමු කිරීමද බොහෝ දින අතර කතාබහට ලක් වූ කරුණක් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලබාගත්තේ ලකුණු 190ක් පමණයි. මේ සමගින් මෙම තරගයේ ලකුණු 16කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ 2020 තරගාවලිය 1-1 ලෙස සමකරමින්. මුල් පන්දුවාර 10 තුළදී ඉන්දිය පිතිකරුවන් හට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු බල ඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ. ඉන්දිය කණ්ඩායම මුහුණ දුන් දෙවන පන්දුවාරයේදීම ඔවුන්ගේ කඩුලු 2ක් දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණේ ඉන්දිය කණ්ඩායම දැඩි පීඩනයකට ඇද දමමින්. ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 57ක් තුළදී බිඳ වැටුණා. ඉසාන් කිසාන් ලකුණු 2යි, සුබ්මන් ගිල් ලකුණු 5යි, රාහුල් ත්‍රිපාටි ලකුණු 5යි, නායක හර්දික් පාණ්ඩ්‍යා රැස් කළේ ලකුණු 12ක් පමණයි. කෙසේ වෙතත් ඉන් අනතුරුව 6 කඩුල්ල වෙනුවෙන් සූර්ය කුමාර් යදෙව් සහ අක්සර් පටෙල් අධිවේගී ලකුණු 91ක සබඳතාවය පිහිටුවීමට සමත් වුණේ තරගයේ ජයග්‍රහණයේ පිළිබඳ බලාපොරොත්තු ඉන්දිය කණ්ඩායම දෙසට යොමු කරමින්. කෙසේ වෙතත් සූර්ය කුමාර්ගේ කඩුල්ල දිල්සන් මදුසංක විසින් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි තර්ජනයක් වූ එම සබඳතාවය බිඳ දැමීමට සමත් වුණා. සුපිරි ඉනිම ක්‍රීඩා කළ සූර්ය කුමාර් යදෙව් පන්දු 36කදී ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුණා. 6 පාර 3ක් හා 4 පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් සූර්ය කුමාර් දැවි යමින් පසු ඉන්දිය කණ්ඩායම පීඩනයට ලක් වූ අධිසිවම් මාවී දිල්සන් මදුසංක යොමු කළ 17 පන්දු වාරයේ අවසන් පන්දු 3ට පිටපිට 6 පාර 3ක් එල්ල කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට යළි පීඩනය එල්ල කරමින්. කෙසේ වෙතත් පීඩනයේ උච්චතම අවස්ථාවේ අවසන් පන්දු වාරයේ වගකීම බාරගත් දසුන් සානක අක්සර් පටෙල්ගේ කඩුල දබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය විවර කර දීමට සමත් වුණා. ඒ අනුව දසුන් සානක අවසන් පන්දු වාරයේදී ලකුණු 4ක් පමණක් ලබා දී කඩුල 2ක් දබා ගැනීමට සමත් වුණා. අක්සර් පටෙල් පන්දු 31කදී ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට 6 පාර 6ක් හා 4 පාර 3ක් ඇතුළත් සිවම් මාවී පන්දු 15කදී ලකුණු 26යි 4 පාර 2ක් හා 6 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් සුපිරි පන්දු යෙවීමක නිරත වූ කසුන් රාජිත ලකුණු 22කට කඩුලු 2ක් දබා ගැනීමට සමත් වුණා. දිල්සන් මදුසංක හා දසුන් සානක කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා. චාමික හා වනිදු 1 කඩුල බැගින් දවා ගැනීමට සමත් වුණා. තරගයේ වීරයාට හිමි සම්මානය දසුන් සානක වෙත හිමි වුණා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.